බාහිර උපාධි සිසුන් සහ උපාධිධාරී රැකියාව නියුතු ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකි ලංකාවේ හොඳම ඉංග්‍රීසි පන්තිය Successful English Academy මෙහෙවීම බලපුරුදු ප්‍රවීණ ඉංග්‍රීසි දේශක දිලින ගමගේ Hello everybody මම දිලින ගමගේ Successful Academy එකෙන් ගණනාවක් අපි බාහිර උපාධි සිසුන්ට සාර්ථක පාඨමාලාවක් කරගෙන යනවා අද මම Successful Academy එකෙන් පොඩි විස්තරයක් එක්ක මේ ඉංග්‍රීසි භාෂාව අපි කොහොමද බාහිර උපාධි සිසුන්ට උගන්වන්නේ කියලා තමයි පොඩි දෙයක් කියන්න යන්නේ. මොකද අපි වසර ගණනාවක් තිස්සේ තමන්ම සාර්ථක විදිහට සරල විදිහට ලංකාවේ බාහිර උපාධි කරන සෑම සිසුවෙකුටම සහභාගී වෙන්න පුළුවන් විදිහට අපේ පාඨමාලාව පිළිවෙල කරලා තියෙනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඉංග්‍රීසි භාෂාව නියමාකාරී ඉගෙනගෙන නැති කියන්නේ ෆවුන්ඩේෂන් නොලෙජ් එක නැති බොහෝ පිරිසක් අපිත් එක්ක එකතු වෙලා සාර්ථකව මේ පාඨමාලාව අවසන් කරනවා. බාහිර උපාධි විෂයට බාහිර උපාධි විෂයන් කරනව නම් අනිවාර්යයෙන්ම ලංකාවේ සාමාන්‍ය කැලේ විශ්වවිද්‍යාලය ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රුහුණු විශ්වවිද්‍යාලය වගේ ජාතික විශ්වවිද්‍යාලවල අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කරලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්ය ඉංග්‍රීසි පේපර් එකක් තියෙනවා. ඔයා අනිවාර්යයෙන්ම ලියන්න ඕන. අපේ පන්තියට සහභාගී වෙලා දහස් සංඛ්‍යාත සිසුන් මේ වෙනකොට විභාග සමත් වෙලා තමන්ගේ උපාධි සිහිණිය හැබෑ කරගෙන තියෙනවා. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා Successful Life YouTube channel එක හරහා ඔයාලට විශාල විදිහට වීඩියෝ ගණනාවක්ම ඔයාලට තියෙනවා. ඒ වීඩියෝස් බලලා දැනුම වර්ධනය කරගන්න. ඉතින් මම අද ඔයාට මාවත් හඳුනගන්නත් එක්ක ලස්සන වීඩියෝ එකක් ගෙනෙනකොට පොඩි ලෙසන් එකකුත් මම කරන්න කල්පනා කරා. ඒ නිසා ඔයාට පුළුවන් අපේ YouTube channel එකට ගිහිල්ලා බලන්න වීඩියෝස් සරල ඉතාමත්ම සරල භාෂාවෙන් සිංහල භාෂාවෙන් ඔයාලට තේරෙන විදිහට අපි YouTube channel එක හරහා ඔයාලට ගෙනල්ලා දෙනවා. මම මුලින්ම කියන්නේ දැන් මේ ඉංග්‍රීසි භාෂාව මේක ඇවිල්ලා වෙනත් භාෂාවක්. ඒ කියන්නේ අපේ රටේ භාෂාවක් නෙවෙයිනේ අපි සිංහල මිනිස්සු. එතකොට ඉංග්‍රීසි භාෂාව අපිට ආපේ සුද්දන්ගේ. ඒ කියන්නේ එංගලන්තේ. එංගලන්තේටත් ඉංග්‍රීසි ඇවිල්ලා තියෙන්නේ ග්‍රීක ලතින්. ග්‍රීක භාෂාවයි ලතින් භාෂාවයි එකට එකතු වෙලා තමයි ඉංග්‍රීසි භාෂාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම ඉංග්‍රීසි ගත්තොත් එහෙම හෝඩිය සාමාන්‍යයෙන් ඔයා දන්නවා ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26ක් තියෙනවා. ඉංග්‍රීසි හෝඩියේ තියෙන අකුරු ටික නිර්මාණය වෙලා තියෙන්නේ රෝම භාෂාවෙන්. ඒ කියන්නේ රෝම. රෝම කියලා හැබැයි භාෂාවක් නෑ. ඒ කියන්නේ කතා කරන භාෂාවක් නෑ. අපි ගත්තොත් දැන් පාලි. පාලි අපි කතා කරන්නේ නෑනේ. ලියනමනේ. නමුත් රෝම වල තියෙනවා අක්ෂර මාලාව. ඒ රෝම අක්ෂර ටික තමයි අපි භාවිතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව විදියට. දැන් ඔයා පොඩි කාලේ සාමාන්‍යයෙන් අපි මේ බලන්නේ රෝමී ලක්කම් දන්නවනේ බලන්න රෝමී ලක්කම් දෙක බලන්න රෝමී ලක්කම් තුන බලන්න රෝමී ලක්කම් හතර බලන්න දැන් මේව ගත්තාන් පස්සේ වඩ පුරුදු වෙමු අපි රෝමී ලක්කම් කියලා නේ මේවට කියන්නේ බලන්නකො නමුත් මේ බලන්න මේ අයිය අකුර මේ අයිය අකුර ගත්තොත් මේක ඉංග්‍රීසි හොඩිය කියවෙන්නේ අපිට අයිය අකුර කියන්නේ ඉංග්‍රීසි හොඩියේ නම වෙන්නේ අපිට සාමාන්‍යයෙන් අයිය අකුර ආකාර කිහිප එකකට භාවිත කරන දැන් මම මෙතන වාක්‍යයක් ලියලා තියෙන බලන්න I speak මේ බලන්නකො එතන I කියන්නේ සර්වනාමය මම සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ තනි අකුරෙන් භාවිත වන එකම වචනේ තමයි I කියන්නේ තනි අකුර දැන් සිංහල භාෂාවේ නම් ඕන තරම් තියෙන ඒ වගේ ඒ කියන්නේ තනි අකුරේ භාවිතානේ වෙනේ බෑ නෑ තෝ දැන් මේවා පොඩි සරලම තනි අකුරින් ඕන තරම් භාවිත කරන්න පුළුවන් අපිට. ඉංග්‍රීසි භාෂාවේ එක අකුරක් තියෙනවා. ඒතකොට තව විදිහකින් මේක අය අකුර ගත්තොත් එහෙම මෙහෙම ලිව්වොත් එහෙම මේක ඉංග්‍රීසි භාෂාවේ නම වෙන්නේ අකුර. හැබැයි මෙතන නම වෙන්නේ අකුර නෙමෙයි. මේ මම. ඒ කියන්නේ මේක ඇවිල්ලා සර්වනාමයක්. සර්වනාමයක්. ඒ කියන්නේ ප්‍රොනවුන් එකක්. ග්‍රීක, රෝම, ලතින්. ග්‍රීක භාෂාවයි ලතින් භාෂාවයි එකට එකතු වෙලා රෝම අක්ෂර වලින් තමයි මේ භාෂාව නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ බලන්න. මේ I එක විතරක් නෙමෙයි. V ඊට පස්සේ අපිට කියන මේ X මේ අකුරු සම්පූර්ණ රෝම.
එන ඉංග්‍රීසි භාෂාවේ කෝඩියට ඉංග්‍රීසි සුද්ධංගය අකුරු නෙවෙයි ගන්නෙ රෝග ඒක හොඳට මතක තියාගන්න සාමාන්‍යයෙන් ඉංග්‍රීසි හෝඩියේ ඔයාලට අපේ සක්සස්ෆුල් YouTube channel එකෙන් බලා ගන්න පුළුවන් ටෙන්සස් හැදෙන විදිය ක්‍රියාපදයක් හැදෙන විදිය වාක්‍යයක් හැදෙන විදිය මේව දැන් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ අපි සිංහල මිනිස්සුනේ ඉංග්‍රීසි භාෂාවේ සිංහල භාෂාවේ ප්‍රධාන වෙනස්කමක් තියෙනවා මේක ඔළුවට ගන්න දැන් අපි සාමාන්‍ය ලංකාවේ තියෙන methods ගත්තොත් එහෙම හරිය පරණයි ඒ විදිහට ඉංග්‍රීසි ඉගෙන ගන්න අපිට සාමාන්‍ය ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ විශේෂයෙන්ම දැන් බාහිර උපාධි කරන සිසුන් රැකියාවල නිරත වෙනවා ඒගොල්ලෝ උපාධිය කඩිනම්ලා විවිධ ආයතන වලට යනවා රාජ්‍ය සේවයකට වෙනවා ඒ හැමෝටම ඉංග්‍රීසි භාෂාව අනිවාර්යයි අනිත් එක තමයි උපාධියක් හදාරන්නේ පාසල් සිසුන් නෙවෙයි ඔවුන් විවිධ ජොබ් ඩුවර්ස් විවිධ රැකියා කරන ඔවුන් විවේකයක් මනස එක තැනක නැහැ භාෂාවක් හදාරනකොට ඒක දීප් ඒ කියන්නේ ගැඹුරු ස්ටඩි කරන්නේ හයි මේ බලන්න මම ඔයාලට සරල කාරණයක් කියන්න දැන් මේ වාක්‍ය දිහා බැලුවොත් ඔයාලට පේනවා I speak English බලන්න ඒ කියන්නේ මේකේ කර්තෘ තමයි I කර්තෘ කියලා අපි කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ සබ්ජෙක්ට් එක ඒ කියන්නේ ක්‍රියාව කරන පුද්ගලයා මේ තියෙන ක්‍රියාව මේ තියෙන මේ පුද්ගලයා ක්‍රියාව කරන මේ තියෙන ක්‍රියාව සබ්ජෙක්ට් එක verb එක මේ තමයි කර්මය අපි සිංහලෙන් කියන්නේ කර්මය කියලා ඒ කියන්නේ මේ ක්‍රියාව කරන කෙනා මේ ක්‍රියාව මෙතින් කර්තෘ මේ ක්‍රියාව මේ ක්‍රියාවට වාචනය වෙන්නේ කර්තෘ ඒක අපි සිංහලෙන් දන්න සිංහල හොඳට පුළුවන් කෙනෙකුට ඉංග්‍රීසි භාෂාව අල්ල ගන්න ලේසි right කර්තෘ ක්‍රියා කර්ම උනම් අපිට ගන්න පුළුවන් ඉතුරු කොටස ආර දාන්න පුළුවන් ඒ කියන්නේ rest එක ඉංග්‍රීසි භාෂාවේදී ක්‍රියාව යොදන්නේ මැදට මම කතා කරනවා ඉංග්‍රීසි I speak English. Have a single bahasa dikarenanya oke. Single bahasa dikarenanya. Katru enak, katru one bahasa agak wakke karena kita mulai tinggal mana. Single bahasa dikarenanya subject dekai, object dekai, object dekai karena karmin pasti tamai kriya pada. Bagaimana? Itu pas tapi rest dekai terputus dah. Bang udah hanya karena mama ඉංග්‍රීසි කතා මම ඉංග්‍රීසි කතා කරනවා මම බත් වෙනවා අම්මා බත් වෙනවා මම ලියුම ලියනවා බලන්න ක්‍රියාව ලැබිලා තියෙන අවසාන මම ඉංග්‍රීසි උගන්වනවා ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රියාව ලැබිලා තියෙන අවසාන මෙන්න මේ වෙනස මුලින්ම ඉගෙන ගන්න තව දෙයක් මම කියන්න ඉංග්‍රීසි භාෂාවේ කතා කරන්නේ ලියන්නේ දෙකම එකක් දැන් අපි ගොඩක් අය හිතන් ඉන්නේ ස්පෝකන් කිව්වහම වෙනම එකක් තියෙනවා. මේ බලන්න I speak English. ලියන්නෙත් I speak English. අපි කතා කරන්නේත් I speak English කියලම විතරයි. හැබැයි සිංහල භාෂාවේ තියෙන දේ තමයි අපි ලියන්නේ එකක් කියන්නේ එකක්. දැන් අපි ලියුමල් ලියනකොට ලියන්නේ දයාබර මාමි. එතකොට අපි ව්‍යාකරණ දැන් අපි මාමා ගෙදරට ආවන් පස්සේ දයාබර මාමිගේ ඇතුළට එන අපි එහෙම කියන්නේ. ඒ කියන්නේ අපි කතනේදී වෙන භාෂාවක් يعني ලිඛිත භාෂාව වෙනයි කතන භාෂාව වෙනයි සිංහල භාෂාවේ පැහැදිලිව. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ ඒක නෑ. ඒක අපිට ඉතාමම පහසුයි. මේ වෙනස්කම් අපි ඉගෙන ගන්න ඕනේ. මේ භාෂා කවුලක් සාමාන්‍ය ඉංග්‍රීසි ඒ වගේම සිංහල භාෂාව අපි ගන්න ඉන්දු යුරෝපීය ලැන්ග්වේජ් කරේට භාෂාවක ගැඹුරට ගිහිල්ලා අධ්‍යනය කරන්න භාෂාව ඉගෙන ගන්න පාසල. ඒ නිසා අපේ පන්තියට එකතු වෙන්න පුළුවන් හැමෝටම මුලක ඉඳන්ම භාෂාව සරලව තාමත්ම සරලව. ඒ කියන්නේ අපි දැන් මේ ඉගෙන ගත්තේ ඕඩි ඉඳන්. ඕඩිය හැදුනේ කොහොමද? වචන හැදෙන්නේ කොහොමද? ස්වර මොනවද ඇයි ස්වර ස්වරයි අපි බා ස්වර කියලා ව්‍යංජන කියලා අයි අපිට බෙදලා තියෙන්නේ මේ වගේ ලැන්ග්වේජ් එක හැදලා තියෙන්නේ කොහොමද කියලා මුල්ලක ඉඳන් වාටි කර ගන්න පුළුවන් අපේ පන්දෙන් සහභාගී වෙනවා මම විස්තර දාලා තියෙනවා ඔයාලට මේ ලින්ක් එක හරහා ගිහලා ඔයාලට සක්සස්ෆුල් ලයිෆ් YouTube channel එකට යන්න පුළුවන් ඒ වගේම ඔයාලට අපිට තොරතුරු එවන්න පුළුවන් අපේ ගෲප්ස් වලට එකතු වෙන්න පුළුවන් හැමෝටම එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා සක්සස්ෆුල් ඉංග්‍රීසි ඇකඩමි එකට නව පන්ති දැන් නැරඹුණා සම්බන්ධ වීමට 0766 557 94 56 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න